ආයිබෝන් යාපා බණ්ඩාර මහත්මයා සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අදත් අපි සුපුරුදු පරිදි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇත්තෙන්ම අපි අපිට ඉන්න හොඳම සම්පතක් එක්ක තමයි මේ කතාබහ වසර කීපයක් තිස්සේම මේ කරගෙන ඉන්නේ. තාම වටින දුර්ලභ ගණයේ කතාබහක්. ජ්‍යොතිර්විද්‍යාවේදී, වාස්තු විද්‍යාවේදී, පාඨමාලා උපදේශක YMK යාපා බණ්ඩාර මහත්මයා ඇස්ට්‍රෝලයින් ටීවීත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. දිගින් දිගටම ඔබ වෙනුවෙන් ඔබේ සියලුම ආකාරයේ ගැටලුවලට අනාගතය සහ ඔබගේ සිතැඟි ඉටු කර ගැනීමට අවශ්‍ය රුකුල ලබා දෙන්නට. ඉතින් ඇත්තටම මේ වන විට ඔහුට බොහෝ දෙනා විශ්ව දේශකයෙක් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නටත් බොහොම උත්සුක වෙලා තියෙනවා. ඉතින් ඒ එතුමාගේ දැනුම සහ සේවාව හේතු කොටගෙන ඉතින් එය ඉතාම භාග්‍යයක් කොට සලකනවා. ඉතින් අපිත් අද අපි කතා කරන්නට නියමිතව තිබෙන්නේ නොවැම්බර් මාසේ ලග්නින් ලග්නෙට ලග්න පලාපල. යප මඩන් මහත්මයා, දැන් අපි කතා කරන්නට ඕනි නොවැම්බර් මාසේ ලග්න පලාපල පිළිබඳව. ඒ අතර මතක් කරන්නට ඕනි නොවැම්බර් මාසයේදී ලග්න පලාපල සමග අපිට කතා කරන්න සිද්ධ වෙනව නේද යප මහතාණනි? විවිධ ග්‍රහමාරු කීපයකුත් ඒ අතරේදී තිබෙනවා. ග්‍රහමාරු පොකුරක් පැහැදිලිවම. ඉතින් අන්නේ ග්‍රහමාරු පොකුරත් එක්කම අපි මේෂ ලග්නෙන් පටන් අරගෙන අපි මේ ලග්න 12 මේ රාශි 12 පිළිබඳව කතා කරමු. නොවැම්බර් මාසයේට කොහොමද අපි කටයුතු සලසා ගත යුත්තේ කියලා. ඔව් ආයිබෝවන්, දැන් මේ ග්‍රහමාරු කීපයක් සිද්ධ වෙනවා. දැන් අපි රවි මාරුව ගැන කතා කළා. රවි මේ කොමාන්ඩර්ගේ හවුස් එකට උස්තික රාශියට ගමන් කිරීම පිළිබඳව. ඊළඟට නොවැම්බර් මාසේ 6 වෙනිදා සිකුරු ඉන්නවා උස්තික රාශියේ. ඉඳලා මෙයා ධනු රාශියට මාරු වෙනවා. නොවැම්බර් මාසේ එනම් සිකුරුගේ මාරුවක් වෙනම් මේ රැජින කලාල්ලොවේ රැජින. ඒ වගේම ධනයට, අලංකාරයට, නිර්මාණශීලත්වයට, අලංකාරයට කියාපාන සිකුරු ග්‍රහයා. එයා කමාණ්ඩගේ හවුස් එකෙන් ප්‍රඥාවන්තගේ රාශියට යනවා නොවැම්බර් මාසේ 6 වෙනිදා. ඊළඟට මේ නොවැම්බර් 15 වෙනිදා මරු වැඩක් වෙනවනේ. ඒක මයන්න රුයන්න කියලාම කියන්නේ මරු වැඩක්. මරු වැඩක්, මරු මාරුවක්. මොකද්ද මේ මෙච්චර දවස් මේ සෙල්ලම් පෙන්නපු නඩුකාර උන්නාන්සේ නොවැම්බර් 15 වෙනිදා 16 වෙනිදා 17 වෙනිදා වෙනකොට තැම්පත් වෙනවා. කොහෙද මේ කුම්භ රාශියේ යන ගමනේ අර ආපසු ගමනක් තිබුණේ අපි කියනගෙන අර වක්‍ර චලිතය කියලා. එයා නතර වෙනවනේ. එයා ආපසු ගමන නතර කරනවා. අපි ඒකට කියනවා නිවෘත වෙනවයි කියලා. දැන් බලන්න මෙහා නතර වුණාට පස්සේ මොකද්ද කරන්නේ? නතර වුණාට පස්සේ දැන් ගමනක් ගිහිල්ලා ඉස්සර නම් අම්බලම් තිබුණා. ඒ අම්බලෙම නතර වෙන්නේ මොකද? විඩාවක් මහන්සියක් අරගන්න. එහෙනම් මේ නඩුකාර උන්නාන්සේ එහෙම නැත්නම් මේ මහලු මිනිස්සයා හරියටම නිවෘත වෙනවා. ගමන නතර කරනවා, ආපසු ගමන නතර කරනවා. හරියටම මේ කුම්භ රාශියේ තැම්පත් වෙනවා. ආපසු වක්‍ර ගමනට යන්නේ නැහැ. එහෙමනම් එයා නිවෘත වෙලා ආපහු ඉස්සරහට තමයි යන්නේ. ඒ නිසා දැන් මෙතනදී බලන්න මේවා වෙන ලස්සන. දැන් අපේ රටේ මැතිවරණයක් තියෙනවා, මහා මැතිවරණය. එතකොට ජනාධිපතිවරණයෙන් පස්සේ හරියටම නොවැම්බර් 14 තමයි මේ දිනේ වෙන් කරගෙන තියෙන්නේ. හරියට 15 වෙනිදා මෙයා ආපහු ගමන නතර කරනවා. දැන් ආපහු යන රිවර්ස් එකේ යනකොට වෙච්ච දේවල් දන්නවනේ. එයා හොයාගෙන 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 ගියා. මොකද්ද මෙයා මේක උනේ ජූනි 29 එනකන් ජූලයි 29, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් වෙනකොට මාස 4 දින ගාණක් වෙනකොට හරියටම මෙයා කරපු පරිේෂණ මේ ඔත්තු සේවාව බලන්නකෝ. අපේ ඔත්තු සේවාව වගේද මෙයා දීපු ඔත්තු සේවාව. මෙයා හරියටම ටක් එකටම වැඩේ කරන්නේ මේ මාස ගානේ ජුනි 29 පස්සේ සියලු තොරතුරු, රහස් තොරතුරු අපේ රටට ලෝකෙට පෙන්නලා දුන්නද නැද්ද? බොහොම ලස්සනට පෙන්නලා දීලා දැන් මේ මෙයා වැඩේ කරලා ඔන්න දැන් මගේ වග කියම ඉස්ස කළා. කවුද කියන්නේ? කියන්නේ මේ නඩුකාරුණ්ණාන්සේ සෙනසුරු. මගේ වග කියම ඉස්ස කළා. මම දැන් ගමන නතර කරනවා. ඔයගොල්ලෝ දැන් වැඩ බලාගන්න කියලා මෙයා හරියටම 15 වෙනිදා කුම්භ රාශියේ නිවෘත වෙනවා. ඊට පස්සේ එයා යන්නේ ඉස්සරහට. ඉස්සරහට යන්නේ මීන රාශියට යන්න තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේක කවුරුත් දැනගන්න මේ සබාදහම එක කතා කරනකොට මේ ජ්‍යොතිෂය ගැන මේ ලග්න පලාපලේ විතරක් කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඒක මං හිතන්නේ එච්චර ප්‍රඥාගෝචර නැහැ. මොකද මේ සෞරග්‍රහ මණ්ඩලයේ අපි ජීවත් වෙන්නේ මේ ඔය කොහේ හරි මේ කැලේක ගහක් ඇර නෙමෙයි, යම් රටක ජීවත් වෙන්නේ. එතකොට මේ රටේ බලපෑම, ලෝකයේ බලපෑම අපිට බලපානවනේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්නට ඕන එහෙනම් මේ එක එක්කෙනාගේ ජන්මපත්‍රවල ඒගොල්ලන්ගේ පෙර කුසල අකුසල් ගැන කතා කරනකොට මේ රට ගැන නොකිය බෑ. දේශපාලන වාතාවරණය නොකිය බෑ.
ඉතින් ඒ නිසා තමයි දැන් මෙයා ඔන්න මේ එයාගේ බුද්ධ්‍යංශයේ වැඩ ටික රහසතු සේවාව වැඩේ ටක් එකටම කරා. ඒ කතා දෙකක් නෑ, ටක් එකටම කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ආ බලාගෙන ඉන්නවා. ඇත්තටම මං ඔන්න කට්ටිය හොයලා දුන්නා, කට්ටිය හොයලා දුන්නා. ඉන්න තැන්වල ඉසව්වල මේ නන් ටික කිව්වා, දැන් මම බලා ඉන්නවා ඔබ ඒගොල්ලන්ට දඬුවම් කරනවද කියලා. ඔබ නීතිය ඊළඟ පාලකීන්ට කියන්නේ, ඔබ නීතිය ක්‍රියාත්මක යොදවනවද කියන එක දැන් ඔවුන් බලා ඉන්නවා. එහෙනම් ඔන්න ඕකත් දැන තේරුම් අරගන්න. හරියටම මේ නොවැම්බර් 15 පස්සේ සෙනසුරු මාරුවත් එක්ක, සෙනසුරු මාරුව නෙමේ සෙනසුරු කුම්භ රාශියෙන් නිවෘත වීමත් එක්ක මෙයා මාරු වෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදාට තමයි මීන රාශියට යන්නේ. ඊළඟට රවි 16 වෙනිදා තුලා රාශියට යනවා. අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා රවිගේ මාරුව සම්බන්ධව. බුධ උෂ්චික රාශියට එනවනේ නොවැම්බර් 26. ඔන්න වැඩේ. එතකොට දැන් බුධ තුලාවේ යනකොට බොහෝ වෙලාවට ওই ක්‍රීඩා ක්ෂේත්‍රයේ තුලා උෂ්චික රාශිය යලමකට ජයග්‍රහණ ලබලා දෙනවා. මෙයා දැන් කමාන්ඩර්ගේ හවුස් එකට එනවා නොවැම්බර් 26. නොවැම්බර් 26 ඉඳලා උෂ්චික රාශිය මෙයා වක්‍ර වෙනවා. අන්න එතන තියෙනවා දෙසැම්බර් 16 වෙනකන් මේ බුධ ඥානයට අධිපති සාගරේ, සාගරය ගැන කියන තැන, කතාව ගැන කියන තැන. එහෙනම් කට කතා, බොරු කතා, රවටන කතා, කෙලවරක් නැති කතා. අනිත් එක ඥානයට අධිපති බුධ වක්‍ර වුණාම මොකද්ද වෙන්නේ? හරියට කුමන්ත්‍රණ වැඩ. එහෙනම් මතක තියාගන්න, නොවැම්බර් 26 පස්සේ කුමන්ත්‍රණ කෙලවරක් නැති වෙනවා. ඉතින් බලන්න ලග්න පලාපල ගැන කියලා විතර හරියනවද? දැන් මේකේ තියෙනවා මේක කුමන්ත්‍රණ. බුධ එන්නේ කමාන්ඩර්ගේ හවුස් එකට. බුධ නීතිය ගැන කියනවා, කතාව ගැන කියනවා, ඥානය ගැන කියනවා, සාගරය ගැන කියනවා, මොලේ ගැන කියනවා. ඉතින් මෙයා කමාන්ඩර්ගේ හවුස් එකේ උච්චික රාශියට එන්නේ මොකද? වක්‍ර අර ආපසු ගමනක් එන්නේ. එහෙනම් අග්ගමූල ඔක්කොම හොයන්න පටන් ගන්න. උසාවිය වලට වැඩ ගොඩායි. උසාවිය වලට වැඩ ගොඩක් වෙනවා. අලුත් විනිශ්චයකාරවරුපත් වෙයි. මෙන්න මේක තියෙනවා. මෙයා ඉන්නේ නොවැම්බර් 26. එයා එතන ඉන්නවා දෙසැම්බර් 16 වෙනකොට. බලන්නකෝ නොවැම්බර් දෙසැම්බර් 16 වෙනකොට අපේ රටේ බ්‍රේකින් නිවුස් වල කොහොමද යන්නේ කියලා. ඊළඟට 2025 පෙබරවාරි මාසේ 4 වෙනිදා දක්වාම ප්‍රඥාවට අධිපති මේ බ්‍රහස්පති වෘෂභ රාශියේ යනවා. කවද ඉඳලද? 2024 මැයි පළවෙනිදා ඉඳලා. එහෙනම් 24 මැයි පළවෙනිදා ඉඳලා 25 පෙබරවාරි 4 වෙනකම් ප්‍රඥාවන්තයා වෘෂභ රාශියේ ගෑනු ළමයගේ ගෙදර යනවා වක්‍රව යන්නේ. එහෙනම් මෙයා කවුද? ප්‍රඥාවට අධිපති බ්‍රහස්පති වක්‍රව යනකොට මොකද්ද වෙන්නේ? ප්‍රඥාවෙන් වැඩ කරන අයට බාධා එනවා. ඇත්ත හොයාගන්න අයට බාධා එනවා. මේකයි කියන්නේ අර කුමන්ත්‍රණ කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න, ලබන අවුරුද්දේ පෙබරවාරි 4 වෙනකම්ම මේ බ්‍රහස්පති වක්‍රව යන්නේ. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න වෙයි. මං කිව්වේ අර වලල්ලක් ඉඳගෙන මේවා ඔක්කොම අච්චාරු හැලියක් කරන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඔන්න ඕක වෙන්නේ කවුරු නිසාද? දේශපාලන සාකච්ඡානේ නෑ, මේක සබාධම පෙන්නලා දෙන්නේ. මේ සබාධම පෙන්නලා දෙන දේ ගැන විශේෂ සැලකිල්ල දක්වපුවාම මේෂ ලග්නේ අයට මේ මුල් කාල සීමාව නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා මේෂ ලග්නේ අයට මේ ගුරු දෙකේ යන්නේ වෘෂභ රාශිය. ඉතින් ගුරු දෙකේ යනවා ධනය ගැන කියන තැන ඒවා ලැබෙනවා. හැබැයි මේ භව අධිපතිය කොහෙද? බෝගම්බර හිර ගෙදර. එහෙනම් ධනස්ථාන අධිපතියා අටවැන්නට යනවා. එහෙනම් මේ හම්බ කරන ධනය ඉතිරි වෙන්නේ නැති, කතාවේ වටිනාකමක් නැති ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ නිසා නමුත් ගුරු දෙකේ යන එක හොඳයි. මේ භව අධිපති අටේ යන නිසා බොහෝ වෙලාවට එතන ඒ ස්ථානයෙන් කියන දේ කතාව ගැන කියනවා, විවාහ වුණයින් පස්සේ විවාහ ජීවිතය ගැන කියනවා, තැන්පත් ධනය ගැන කියනවා, ඇස්පෙනීම ගැන කියනවා. මේ භව අධිපති අටට යන නිසා ඒවට යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ දවස්වල කුජ යනවා 4 මේෂ ලග්නයට. මේෂ ලග්නයට මේ කුජ ග්‍රහයා සටන් කාමියා 4 කියන්නේ හිත ගැන. ඔබ කොහොමත් ටිකක් මේ අමුතු චරිතයක් මේෂ ලග්නේ කියන්නේ. එතකොට මේෂ ලග්නේ අයත් එක්ක අපි මේ ඇසුරු කරන හැටි, කතා බහ කරන හැටි පොඩ අමුතුෙන් දැනගෙන යන්න ඕනේ. අමුතුෙන් දැනගෙන යන්න ඕනේ. මොකද මේ අනිත්‍යව මෙයා කෙයාර් කරන්නේ. පොඩ කටකොණින් හිනා වෙලා නැත්තම් අහකබලා ඉන්නවා, කතා කරව කතා කරනවා. ආන් ඒ වගේ. ඉතින් මෙන්න මෙයාට මේ කුජ 4ට ආපුවාම කටක රාශියට එන්නේ. මේ ආපුවාම මෙතනදී කේන්තියන ගති වැඩි වෙනවා. සබාධම කියනවා ඉතාම හිමින්, ඉතාම ඉවසීමෙන් වැඩ කරන්න. කේන්ති නොගෙන වැඩ කරන්න. කේතු යන්නේ 6 භාවයේ. එහෙනම් බඩ ගැන පරිස්සම් කරගන්න, සතුරු බලවේග ගැන පරිස්සම් වෙන්න. කේතු 6 යන නිසා බොහෝ වෙලාවට රහස් සතුරු කරදර ඇතිවීම ඊටකටත් තියෙනවා. රවි යන්නේ 7 කොටුවේ තුලා රාශියේ. මේ උෂ්චිකට යන්නේ නොවැම්බර් මාසේ 16. එතකම් මේ දවස්වල 7 යන එකත් යම් යම් බාධා ඇති වෙන්න, අරසස් සමාරූ තියෙන අයට නම් උෂ්ණත්වය වැඩි වෙන්න හේතු වෙනවා. වගේම
මෙයා යනවනේ හරියටම වෘශ්චික රාශියට ලබන මාසේ 16 වෙනිදා. දැන් 8 වෙනි කොටුවට යනවා. කොහටද? බෝගම්බර හිරගෙදරට රජුරෝ යනවා. දැන් මෙතනදී හොඳට අවබෝධ කරගන්න මේ රවි 8 යන මාසයේ මේෂ ලග්න හිමියේ නීතිමය ප්‍රශ්න, උෂ්ණාධික ශාරීරික උෂ්ණත්වය ඇතිවීම නිසා ප්‍රශ්න සහ ගින්නෙන් බය, ගිනි බය. ශරීරයේ උෂ්ණත්වය ඇති වුණාම ඒ ශරීරය ඇතුලේ ගින්දරපත් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් පිටස්තර ගිනි වලින් පරිස්සම් වෙන්න. ගෑස් ලිප, විදුලිය, අකුණු සැර මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. පරිස්සම් වුණාම ඔබට බුදසිකුරු දෙන්නම යෝග වෙලා මේ 8 වෙනි කොටුවේ යන නිසා එතන තියෙනවා හොඳ නිර්මාණශීලී කෙනෙක් වෙනවා. සමහරවිට හදිසි ලැබීම් තියෙනවා. හදිසි ලැබීම් ලැබෙන්න පුළුවන්. සෙනසුරු යන්නේ 11 යන්නේ වක්‍රව ගමන් කළත් ඉතාම හොඳ තැනක යනවා. සෙනසුරු දශාව තියෙන අයට තමයි මේකේ ටිකක් අරියාදු සිද්ධ වෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ආදම් තත්ත්වය යහපත් වෙනවා තමන්ගේ තරාතිරමේ හැටියට. වියදම් පැත්ත නම් දෙයිනේ කියලා. මෙයා දැන් මේ රාහු මීන රාශියට ආවේ 2024 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. ඉඳලම මේ මීන රාශිය යන නිසා වියදම් පක්ෂේ ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් අර පිටින් බැස්ම ගැන ගොඩක් හිතලා වැඩ කරන්න. මේෂ ලග්නයයිගේ අර ලග්නාධිපති කුජ ග්‍රහය හතර වැන්නේ නීච වෙලා යන නිසා ඔය කාල සීමාව ටිකක් ඔබට අවශ්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයට අහුම්කන් දීලා නිහතමානීව අහුම්කන් දීලා වැඩ කරන්න. මේ බුදගේ වක්‍ර වීමත්, ගුරුගේ වක්‍ර වීමත්, මේ අපේ රටේ පවතින දේශපාලන වාතාවරණයත් එක්ක ගමනක් යන හැටි ටිකක් කල්පනා කරලා බලලා යන්න. ඒ වගේමනේ මේ අපේ රටේ තියෙන බලන්නකො මේ සතුරු කරදර, සොරකම්, මැරකම් තාම නැහැ. තාම ඕන තරම් ඒවට නිදහස තියෙනවා. නිදහස තියෙනවා. ඒ නිදහස අනුව කටයුතු කරනවා. මොකද නීතිය රැහෙන කියලා එකක් තිබ්බට ඒවට බය නැති පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ආරක්ෂා කරන පිරිසකුත් ඉන්න නිසා වෙන්නේ නැති මේක වෙන්නේ. ඉතින් මේවා ගැන තේරුම් අරගෙන ඔබට තියෙන ඔබේ පවුල, ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ වැඩිහිටියෝ ගැන හිතලා, තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතලා කටයුතු කරන්න සැබවින්ම ඔබට මේ මාසය භාග්‍යවන්ත මාසයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.